සුබ උදෑසනක් ආදරණීය ජීවිතයක්. අපේ ජීවිතය ගැන කතා බහ කරද්දී අපේ ජීවිතේ හරිම කෙටි නේද? ඉතින් අපේ ජීවිතේ කෙටි වගේම තමයි මේ කෙටි කාලය තුලදී අපි ඇසුරු කරන්න ඕන පුද්ගලයන් මොන වගේද කියන කාරණේ පිළිබඳව අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. විශේෂයෙන්ම අපි ඇසුරු කරන්න ඕනේ අපට ආදරය කරන, අපේ බැඳීම් ශක්තිමත් කරන, අපට සතුට ගෙනෙන පුද්ගලයන් වුණොත් ඕන් මොන වගේ වේද? එhmenan අපේ ජීවිත සාර්ථක වෙයි නේද? ඉතින් අපට සතුට ගෙනෙන අය ගැන කතා කරාම අපේ දරුවෝ ගැන කතා නොකරම කොහොමද? අපේ දරුවෝ නේද අපේ ජීවිතේ. අපිට වැඩිපුරම සතුට ගේන්නේ ඔවුන්, මේ පුංචි දරුපටව. ඉතින් දෙමව්පියන් විදිහට අපේ හිතවතුන් මේ වැඩසටහන නරඹනවා නම් ඔබට ඉතාමත් වැදගත් කරුණක් ගැන කතා බහ කරන්න අපි සූදානම් වෙනවාද? අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා දරුවන්ට වැඩිපුරම වැළඳෙන ලෙඩක් පිළිබඳව, රෝගයක් පිළිබඳව. අපි දන්නවා ලංකාවේ නම් වැඩිපුරම ඕනම දරුවෙක්ට මේ සෙම්පතිෂ්‍යාව කියන රෝගය වැළඳෙනවානේ. හැබැයි සෙම්පතිෂ්‍යාව දීර්ඝකාලීනව වැළඳුනොත් මොකද වෙන්නේ? අනේ ගැනයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අද කතා බහ කරනවා ළමා පීනස සහ හතිය කියන කරුණ පිළිබඳව. මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එකතු වෙනවා ළමා රෝග විශේෂඥ වෛද්‍ය කාවින්ද දයාසිරි වෛද්‍යතුමන්. ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන් දනේ. ඔව් වෛද්‍යතුමනි, මම කැමතියි දැනගන්න ඔබතුමාගෙන් දැන් අපි දරුවන්ට නිතරම මේ සෙම්පතිෂ්‍යාව තියෙනවා, ඒක අනිවාර්යෙන් හැදෙන ලෙඩක්නේ. මේක වෛරස් එකක්ද, බැක්ටීරියා එකක්ද, මොකද්ද මේ ලෙඩේ සහ මේ සෙම්පතිෂ්‍යාව සහ පීනස කියන රෝගය අතර තියෙන වෙනස මොකක්ද? ඉතා වැදගත් ප්‍රශ්නයක් ඉදිරියේ. ඇත්තටම දැන් අපිට දෙමව්පියෝ ළමයි අරගෙන එනවා, දරුවෝ අරගෙන එනවා, ඒගොල්ලන්ට නිතරම සෙම්ප්‍රතිෂ්‍යාව හැදෙනවායි කියලා. ඩොක්ටර් ගිය සතියේ සෙම්ප්‍රතිෂ්‍යාව හැදිලා බේත් ගත්ත, දැන් ආයසරයක් ආයෙ හැදිලයි කියලා. එතකොට ඒ වගේලාට ඉතා වැදගත් මේක සෙම්ප්‍රතිෂ්‍යාම් තත්ත්වයක්ද එහෙම නැත්නම් පීනස් තත්ත්වයක්ද කියන එක හරියට වේක කරලා ගන්න එක. මොකද මේ තත්ත්ව දෙකේම රෝග ලක්ෂණ ගොඩක් වෙලාවට එක වගේ විදිහට තමයි පේන්නේ. ඒ කියන්නේ දරුවාට තියෙන පුළුවන් නාහේ බ්ලොක් එකක්, නාසය අවහිරතාවයක්, සෙම්ප්‍රතිෂ්‍යාවක්, කැස්සක්, ඒ වගේ තියෙන්න පුළුවන්. නමුත් දැන් අපි සෙම්ප්‍රතිෂ්‍යාව ගත්තොත් සෙම්ප්‍රතිෂ්‍යාව හැම වෙලේම වැළඳෙන්නේ වෛරසයක් මගින්, වෛරසයකින්. එතකොට බබාට උණ තත්ත්වයක් තියෙන්න පුළුවන්, ඒත් එක්ක එන කැස්සක්, හෙම්බිරිස්සාවක් වගේ එක තමයි දරුවාට රෝග ලක්ෂණ මතුවෙන්නේ. නමුත් පීනස ගත්තොත් එහෙම පීනසේ රෝග ලක්ෂණ ගොඩක් වෙලාවට තියෙන්නේ උදේ කාලේ, එහෙම නැත්නම් පාන්දරට. එතකොට ඒ වගේ වෙලාවට දරුවාට නාහි බරගතියක්, නාහේ කසන ගතියක්, උගුර කසන ගතියක්, ඒ වගේ තත්ත්ව තියෙන්න පුළුවන්. ඒ ගොඩක් වෙලාවට ඒ ළමයි දවල් කාලේදී හවස් වෙද්දී ඒ රෝග ලක්ෂණ පහව යනවා. ඉතින් එතකොට ඒ වගේ නම් බබාගේ රෝග ලක්ෂණ තියෙන අපි එතකොට පොඩ්ඩක් සැක කරන්න ඕනේ. මේක පීනස් තත්වයක් වෙන්න පුළුවන්, ඇත්තටම සෙම්ප්‍රතිෂ්‍යාව තත්වයක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ උදේවරුේ විතරයි අපිට රෝග ලක්ෂණ දකින්න ලැබෙන්නේ. බොහෝ වෙලාවට පීනස තියෙන දරුවන්ගේ රෝග ලක්ෂණ අපිට වැඩිපුර දකින්න පුළුවන් වෙන්නේ පාන්දරට සහ උදේ කාලෙදී. සෙම්ප්‍රතිෂ්‍යාව නම් අපි දන්නවනේ, දැන් අපිට හැදුනොත් දවස් 3-4ක් සාමාන්‍යයෙන් ගොඩාක් අමාරුවෙන් ඉන්නේ, නාහි බ්ලොක් වෙලා දවස් 30ම අමාරුව තියෙනවා, උණ තියෙනවා වගේ කියලා. නමුත් පීනස තත්ත්වය එහෙම නෙමෙයි. පීනස තත්ත්වයේ සමහරක් අට දින කීපයක් නෙමෙයි, සත කීපයක් තියෙන්නත් පුළුවන්. එතකොට දැන් වෛරස්, දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ සෙම්ප්‍රතිෂ්‍යාවක් හැදෙන්නේ වෛරසයක් මගින් කියලා. පීනසය හැදෙන්න පුළුවන් බබාලට වෛරස් එකකින් විතරක්ම නෙමෙයි, තවත් සාධක ගොඩක් බොහොමයකින් හැදෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගෙදර මොන හරි වෙන අසාත්මික දරාද්‍රව්‍ය තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට බල්ලන්ගේ පූසන්ගේ මවිල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මල් රේණු, දිය සීරාව, ඔන්න ඔයගේ දේවල්. දැන් සමහරක් වෙලාවට දැන් ගොඩක් දැන් ඔය රස්නේ වැඩි කාලෙට, මල් පිපෙන කාලෙට එහෙම සමහරක් වෙලාවට දරුවෝ එළිය සෙල්ලම් කරනවා නම් එහෙම ඒ අසාත්මික දරාද්‍රව්‍ය වලට බබාගේ නාහේ, කියන්නේ අපි දැන් සෙල්ලම් කරද්දී නිරාවරණය වෙනවනේ. එතකොට රෝග ලක්ෂණ වැඩිපුර මතුවෙනවා. ඒ වගේ එතකොට අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් සීසනල් ඇලර්ජික් රයිනයිටිස්, එහෙම නැත්නම් ඒ කාලයේත් පවතින පීනස තත්ත්වයක් කියලා. ඉතින් එතකොට ඒ වගේ කාලෙට බබාට නිතරම සෙම්ප්‍රතිෂ්‍යාව වගේ පෙන රෝග ලක්ෂණ දිගින් දිගටම මතුවෙන්න පුළුවන්. ඔව්, ඒ වගේම තමයි වෛද්‍යතුමනි, දැන් කොහොම අවුරුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ නිතරම මේ දරුවට හෙම්බිරිස්සාව තියෙනවා, අපි නිතරම බෙහෙත් ගන්නවා, අඩු වෙන්නේ නැහැ. ඉතින් සමහර දරුවන්ට ආහාර පාලනය කරන්නත් පුළුවන්, සීතල ජාති කන්න හොඳ නැහැ ඔයාට මෙහෙමයි කියලා. මොනවද දෙන්න වඩාත් සුදුසු ආහාර මේ වගේ දරුවන්ට?
ඔව් ඉදිරියට දැන් ඇත්තටම අපි දැන් දැන් හතිය කියන්නේ සාමාන්‍යයෙන් පීනස වගේ තත්වයක් නේ එතකොට දැන් අපි හතිය දිනම් කතා කරනවා සමහරක් වෙලාවට සීතල කෑම උදාහරණයක් විදිහට අපි කියනවානේ අයිස්ක්‍රීම් කෑවොත් ඒ වගේ නැත්නම් සීතල ආහාර කෑවොත් සමහර කියන්නේ ඒවා සමහරකට අසාත්මිකතාවයක් ඇති කරන්න පුළුවන් දරුවගේ එතකොට එහෙමනොත් එහෙම බබාට හතිය රෝග ලක්ෂණ එන්න පුළුවන් පීනසල ඇත්තටම පීනස ඇති කරන අසාත්මිකතර ද්‍රව්‍ය ගොඩක්ම තියෙන්නේ කෑම වලට වඩා අර මං කලින් කිව්වාගේ එක්ක වෛරසයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අර මල් රේණු එහෙම නැත්නම් බල්ලන්ගේ පූසන්ගේ මාවිල් ඒ කියන්නේ gedere සුරතලේට ඇති කරන සතෙක් හඳ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිකරට් දුම එහෙම නැත්නම් අපි දැන් මේ දවස්වල උයන්න දර පාවිච්චි කරනවා නම් දර වලින් එන දුම අනේ වගේ ඒ වගේ දේවල් වලට බබා නිරාවරණය වුණොත් තමයි ගොඩක් වෙලාවට පීනස් තත්ත්වය ඇති වෙන්නේ එතකොට අපි ඉතාල වැදගත් මේක මේ 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 ස්ත්‍රී ප්‍රතිශාවක් ද පීනස් තත්ත්වයක්ද කියන එක හරියටම හඳුනගන්න එක එතකොට දැන් යම්කිසි ආහාර පාලනයක් කරන්න අවශ්‍යද මේ තත්ත්වය තුළදී පීනසේදී ඇත්තටම අපි ලොකුවට ආහාර පාලනයක් ගැන කතා කරන්නේ නැහැ මොකද ගොඩක් වෙලාවට පීනසේ ඉන්නේ අර වගේ තත්තු වලින් ඒක හින්දා අපි සාමාන්‍යයෙන් අපි රෝගේ පාලනය කර ගැනීම ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට අපි දෙමව්පියන්ට උපදෙස් දෙන්නේ මේ 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 අසාත්මික ද්‍රව්‍ය කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගෙදර දැන් බබා සුරතල් සතෙක් එක්ක නිතරම සෙල්ලම් කරනවා නම් එතකොට අපි අපිට හිතෙනවා නම් ඒක හින්දා තමයි බබාට පීනස් තත්ත්වය ඇති වෙන්නේ කියලා එතකොට චුට්ටක් අපි ඒක පොඩ්ඩක් මගහරින්න ඕනේ හැබැයි ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ හැම බබෙක්ටම මේ හැම අසාත්මික ද්‍රව්‍යකින්ම පීනස් තත්ත්වය ඇති වෙන්නේ නැහැ ඉතාල වැදගත් ඇයි මොන අසාත්මික ද්‍රව්‍යෙන්ද බබාට පීනස් තත්ත්වය එන්නේ කියන එක තේරුම් ගෙනගෙන අනේ ඒ ඒ අසාත්මික ද්‍රව්‍යෙන් බබාව මගහැරලා තියාගන්න එක තමයි පාලනය කරන්න ගොඩක් වැදගත් වෙන්නේ සාමාන්‍ය මේ පීනස් රෝගී තත්ත්වයේ පුංචි දරුවෙක්ට මොන වගේ වයසකදීද හැදෙන්න පුළුවන්කම තියෙන්නේ ඔහෙන්දනේ එතකොට දැන් අපි දැන් සාමාන්‍යයෙන් කියනවා අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා ඇලර්ජික් මාච් කියලා ඇලර්ජික් මාච් කියලා කියන්නේ පොඩි කාලෙදි මේ ආසා මේ දැන් පවුලේ මේ ඇලර්ජි එකක් තියෙන සායනික ඉතිහාසයක් තියෙන දරුවන්ගේ පොඩිම කාලෙදි අපි කියනවා එක්සීමා කියලා ඒගොල්ලන්ගේ වියලි සමක් එක්ක හැම කසන ඔන්න වගේ තත්වයක් එන්න පුළුවන්. ඊට පස්සේ කාලයත් එක්ක ඒක වීස් එකක් එහෙම නැත්නම් හතිය ඇදුම තත්වයකට විකරණය වෙන්න පුළුවන්. ඊට පස්සේ කාලයත් එක්ක ටිකක් වයසේ යද්දි බබාට පීනස් තත්වයක් එන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් අපිට දෙමාපියෝ දරුවා අරන් එනවා සාමාන්‍යයෙන් අවුරුදු 3න් 4න් උඩට ලොකු වෙනකම්ම වගේ අපි සාමාන්‍යයෙන් පීනස් තින බබාලව දකිනවා. ඔව් දැන් ඔබතුමා කලින් සඳහන් කරා මේ පීනස් තත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා මේ සමහරවිට නහයේ මස් දළු වගේ තත්වයක් තියෙනවනම් ඒ වගේ කාරණාවක් තුල දැන් මේ බබෙක්ට නිතරම මේ පීනස් තත්ත්වේ තියාගන්න තියෙන්න පුළුවන්ද එහෙම නැත්නම් යම්කිසි නිතරම සොටු දියර ගන්නවනම් වෙනත් රෝගී තත්වයක් වෙන්නත් පුළුවන්ද ඔයින්දනේ දැන් එතකොට දැන් දැන් අපි පීනස් වල රෝග ලක්ෂණ ගැන කතා කරොත් එහෙම මේ දරුව ගොඩක් වෙලාවට අපිට එන්නේ උදේට පාන්දරට වැඩි නාහය අපහිරතාවයක් එහෙම නැත්නම් ශ්‍රෙම් ප්‍රතිශ්‍යාවක් එහෙම නැත්නම් උගුර කැසීමක් ඇස් කැසීමක් ඇස් වලින් වැඩිපුර කඳුළු ගැලීමක් ඔන්න වගේ රෝග ලක්ෂණත් එක්ක එන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කරනකොට අපි ඒක පීනස් තත්වයක් විදිහට හරියට අඳුනගත්තන් පස්සේ අපි ඒකට පීනසයට ප්‍රතිකාර ලබා දෙනවා. එතකොට පීනසයට ප්‍රතිකාර දෙආකාරයි. එකක් අපිට පුළුවන් ඖෂධ මගින් පීනසේ පාලනය කර ගැනීම. එතකොට ඖෂධ ගත්තත් එහෙම අපිට පුළුවන් බොන ඖෂධ පානය කරන ඖෂධ උදාහරණයක් විදිහට ඇන්ටි හිස්ටමින් කාණ්ඩයේ ඖෂධ අපි ඔය දන්වන සෙට්‍රසීන් කියලා තියෙනවා පිරිටන් අපි නොයෙකුත් විවාහර කරන ඖෂධ වර්ග තියෙනවා ඒවා ළමා රෝග වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් ඇස් කැසීමක් තියෙනවා නම් ඒ වගේ මේ කැසීම අඩු කරන දියර බින්දු දියර බින්දු ඇස් වලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් නාහේ අවහිරතාවයක් තියෙනවා නම් අපි ඒකට නාහේට දියර බින්දු දාන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ අනිත් ක්‍රමයේ තමයි පාලනය කරගැනීම අපි කලින් කිව්වා වගේ දරුවාව පුළුවන් තරම් අර අසාත්මිකතා ද්‍රව්‍ය වලට නිරාවරණය වෙන එක පුළුවන් තරම් අඩු කර ගන්න ඕනේ. හරි. එතකොට අපි දැන් ඒ ඒ දෙකම හොඳට අපි ඒ දෙකම බබාට කියන්නේ ප්‍රැක්ටිස් කරගෙන පස්සේ අපි ඒ ඖෂධ සහ උපදෙස් ලබා දීලා ඒ දෙමව්පිය උපදෙස් පිළිපැදලා සති දෙකක් තුනක් අපි යනකොට බබාගේ රෝග ලක්ෂණ පොඩ්ඩක්වත් අඩු නැත්තම් එතකොට අපි ඇත්තටම බලන්න ඕනේ මේකේ මොන හරි වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. එතකොට ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් එකක්. දැන් අපි පීනසයට බේත් කරාට දැන් බබාගේ නාහය ඇතුලේ මස්තල්ලක් වගේ තියෙනවා කියලා හිතන්නකෝ. මස්තල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නාහය ඇතුලේ අපි අර ඇඩිනොයිඩ්ස් කියලා කියන වගේ සෙම් ගෙඩි ලොකු වෙලා තිබ්බොත් එහෙම ඒ වයින් සමහරක් වෙලාවට නිතර සොටු ගැලීමක් සෙම් ප්‍රතිශා තත්තු වගේ ඇති රෝග ලක්ෂණ ඇති කරන්න පුළුවන්.
එතකොට අපි මේ මේ දෙන ඖෂධ වලින් හෝ නමුත් මේ මේ සෞඛ්‍ය පුරුදු මගින් සමහරක් කළාට අපි හිතන ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවට අපි තීරණ දෙකක් කරගන්න වෙනවා. ළමා රෝග වෛද්‍යවරුන්ට එකක් තමයි අපි දෙන බේත් ඇත්තටම මදි වෙලාද එහෙම නැත්නම් බබාගේ පීනස ඉතා දරුණු තත්වයක්ද එහෙම නැත්නම් එහෙම අපිට පුළුවන් අර අසාත්මිකතාව ස්පෙෂලිස්ට් ලා ඉන්නේ ඇලර්ජි ස්පෙෂලිස්ට් ලා කියලා ඒගොල්ලන් ඒ වගේ එක්කෙනෙක්ට අපි යොමු කිරීමක් කිරීම මගින් විශේෂ පරීක්ෂණ අවශ්‍ය නොත් කරලා ඒ වගේ මොකද්ද අසාත්මිකතාවය කියලා හරියට නිර්ණය කරගෙන විශේෂ ගණයේ ඖෂධ තියෙනවා ඒවා ලබා දෙන්න පුළුවන්. අනිත් එක තමයි අර මස්තල්ලක් වගේ හරි නැත්නම් සෙම්ගෙඩි වගේ තියෙනවා නම් අපි ඒ වෙලාවට ගුරු කනනාසේ වෛද්‍යවරයෙක්ට යොමු කිරීමක් කරන්න ඕනේ. නාහය ඇතුළත හරියටම අධ්‍යයනය කරන්න. ඔව් දැන් පේනස් වගේ රෝගී තත්ත්වයක් තියෙන දරුවෙක්ගේ දෙමව්පියෝ විදිහට ඒ දෙමව්පිය වගකීම මොකක්ද මේ වගේ දරුවෙක් බලා කියා ගැනීම සම්බන්ධයෙන්? ඔව් හොඳ ප්‍රශ්නයක් නේද. එතකොට අපි දැන් පළවෙනි දවස් මේ ලෙඩේ හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මේ අසනීප තත්ත්වේ හොඳට තේරුම් අරගෙන අපි ඒකට හොඳට අනුගත වෙන්න ඕනේ. එතකොට උදාහරණයක් විදිහට කියනවා නම් අපි දැන් ඒක දැන් මේකෙන් අදහස් වෙන්නේ නැහැ බබා සම්පූර්ණයෙන් එළිය සෙල්ලම් කරන එක නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් සුරසල් සත්වකයෙක් ඉන්න එක නවත් තණ්ඩෝනේ නැත්නම් කෑම අධික ලෙස පාලනය කරන්න ඕනේ. ඒ වගේ දෙයක් අපි ඇත්තටම අදහස් කරන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ ඖෂධ පාවිච්චිය සහ යහපත් සෞඛ්‍ය පුරුදු පාවිච්චිය කිරීම මගින් පුළුවන් තරම් රෝග ලක්ෂණ පාලනය කරගෙන නෝමල් කියන්නේ පුළුවන් තරම් සාමාන්‍ය ජීවිතයක් පවත්ව ගැනීම තමයි අපි මේ ප්‍රතිකාර ගැනීමෙන් සහ සෞඛ්‍ය පුරුදු මගින් බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දෙමව්පියන්ගේ බයක් තියෙනවා නේද මේ පීනස් තත්ත්වයක් හෝ නැත්නම් අපි හතිය ගැනත් කතා කරනවා හතිය වගේ තත්ත්වයක් තියෙනවා නම් මේක මේ වැඩිහිටි දරුවෙක් වෙද්දිත් වැඩිවියටපත් වෙද්දිත් මේ තත්ත්වය දිගටම තියෙන්න පුළුවන්ද? එතකොට මේ දරුවගේ අනාගතයට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳ මම හිතන්නේ ගොඩක් දෙමව්පියෝ බයෙන් ඉන්නවා. ඒ පිළිබඳ ඔබතුමාට මොනවද කියන්නද? ඒ වගේ ලාවට අපි ඇත්තටම දෙමාපියන් දෙන උපදේශ තමයි ගොඩක් දරුවෝ පීනස් තත්ත්ව වලින් මිදෙනවා. ඒගොල්ලන් වයිසින් මුහුකුරා යනකොට පීනස් තත්ත්වෙන් මිදෙනවා. රෝගේ පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් කලාතුරකින් දරුවෙක්ට ලොකු උණෑන් පස්සෙත් වැඩිහිටි වීට පත් උණෑන් පස්සෙත් පීනස් තත්ත්වයේ තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක්ට අපි සාමාන්‍යයෙන් නිර්දේශ කරනවා දැන් අසාත්මිකතාවයේ එන කාලේ අවුරුද්දේ මේ කාලේ මල් පිපෙන කාලේට ඒ වගේ විශේෂ කාලයක් තියෙනවා නම් අසාත්මිකතා ලක්ෂණ මතුවෙන ඒ කාලයට වක්වත් ඖෂධ පාවිච්චි කරගෙන යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම මගින් පුළුවන් තරම් රෝග ලක්ෂණ පාලනය කරගෙන සාමාන්‍ය ජීවිතයකට යන හැටි තමයි අපි හැම වෙලෙම දෙමව්පියන්ට කියලා දෙන්නේ. සුව කිරීමේ හැකියාවක් තියෙනවා කුඩා කාලේ. පාලනය ඔව් අපි ඇත්තටම කතා කරන්නේ දුන්නේ ඒකේ පාලනය කිරීම. දැන් අපි දීවැඩියාව ගැන කතා කරන්නේ දීවැඩියාව පාලනය කරනවා කියලා. දීවැඩියාව අපි හොඳට පාලනය කරගත්තොත් අපිට පුළුවන් නෝමල් විදිහට දැන් අපි සාමාන්‍යයෙන් ඖෂධ ලබා ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පුළුවන් තරම් සාමාන්‍ය විදිහට කෑම අරගෙන සාමාන්‍ය විදිහට සාමාන්‍ය ජීවිතයක් පවත්වා ගන්න කෙනෙක්. එතකොට ඒ වගේම තමයි පීනස් කියන තත්ත්වයත් අපිට හොඳට පාලනය කරගන්න පුළුවන්. අපිට පාලනය කරගෙන සාමාන්‍ය ජීවිතයේ කටයුතු සාමාන්‍ය විදිහටම කරගන්න එක තමයි අපේ අදිෂ්ඨානය වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති මේ කුඩා දරුවන්ට වැළඳෙන පීනස් රෝගී තත්ත්වය පිළිබඳව. අපි දැන් කතා කරමු වෛද්‍යතුමනි මේ ළමා හතිය පිළිබඳව. හතිය එහෙම නැත්නම් අපේ ඇදුම කියනවා, වීස් එක කියනවා, නොයිකුත් නම් වලින් හඳුන්වනවානේ මේක. එතකොට මේ හතිය හැදෙන්නේ කොහොමද? හතිය කියන්නේ මොකක්ද? ඉන්ද්‍රනිල් දැන් අපි හතිය කියලා කියන්නේ අපිට දැන් අපේ දරුවේ ගොඩක් වෙලාවට අපිට ප්‍රකාශ කරන්නේ යාට හුස්ම ගන්න අමාරුයි. එහෙම නැත්නම් දෙමව්පියෝ අපිට කියන්නේ යාගේ ගොඩක් වෙලාවට ඒකත් රාත්‍රී කාලේ පාන්දර තමයි වෙන්නේ. පපුවෙන් රාන් රුන් ගාලා සද්දයක් ඇහෙනවා ડોක්ටර්. එහෙම නැත්නම් හුස්ම ගන්න අමාරුවක් තියෙනවා. ඒ වගේ එකක් තමයි ගොඩක් වෙලාවට දෙමව්පියෝ අපිට කියන්නේ. එතකොට ඒකට හේතුව ශ්වසන මාර්ග අවහිර වීමක්ද මොකද්ද? ශ්වසන මාර්ගයේ අවහිර වීමක්. එතකොට දැන් ලින්කියු වගේ පීනසය කියන්නේ අසාත්මිකතාවයක් නේදුනේ. එතකොට මේකත් ඒ අසාත්මිකතාවයක්ම තමයි. ගොඩක් වෙලාවට පීනසය හා හතියට හේතු වෙන අසාත්මිකතාවයේ බොහෝ දුරට සමානයි. ඒ වගේම අපි මේකෙදී අර ගොඩක් අර කෑම ගැනත් සඳහන් කරනවා. සීතල කෑම කෑවොත් එහෙම නැත්නම් සමහරක් වෙලාවට අපි කියනවා එක්සර්සයිස් කරොත් එක්සර්සයිස් ඉන්ඩියුස් වීස් කියලා තත්ත්වයක් තියෙනවා. එක්සර්සයිස් ඒ කියන්නේ එලි මහනේ ගොඩක් සෙල්ලම් කරොත් හයියෙන් ආයාසකින් දිවුවොත් ඒ වගේ වෙලාවට සමහර දරුවෝ ඉන්නවා හයියෙන් හිනා වුණොත් ඒ වගේ ඉමෝෂන් ඉන්ඩියුස් ඒ වගේ සාධක ගණනාවක් තියෙනවා. ඒවා මගින් බබාට හතිය උත්තේජනය වන්න පුළුවන්. එතකොට ඒකෙදි ඇත්තටම වෙන්නේ ඒ අසාත්මිකතා සාධකවලට
අපේ හුස්ම ගන්න මාර්ගය තියෙන්නේ. ඒ කියන්නේ අපේ දැන් හුස්ම ගන්න ශ්වසන පද්ධතිය, ශ්වසන පද්ධතිය අධික්‍රියාකාරී වෙනවා. අධික්‍රියාකාරී වුණායින් පස්සේ ඒක අවිහිරතාවයකට ලක් වෙලා හුස්ම ගැනීම සහ විශේෂයෙන් හුස්ම පිට කිරීම අපහසු වෙනවා. එතකොට තමයි අපිට අර අපිට ඇහෙන්නේ එළියට රාන් රුන් වගේ සද්දයක් සහ හුස්ම ගැනීම අපහසුතාවයක් දරුවාගේ. ඔව් දැන් ඒ වගේ අවස්ථාවකදී දෙමව්පියෝ සෑහෙන්න බය වෙනවා නේද? එතකොට ගෙතෙද්දී නම් විශේෂයෙන් ගොඩක් බය වෙනවා නේද? මේ වගේ දරුවෙක්ට මොන වගේ ප්‍රතිකාරයක්ද කරන්න පුළුවන්? ඉක්මනින්ම වෛද්‍යවරයෙක් ළඟට එක්කයි යන්න ඕනද? එහෙම නැත්නම් ගෙදරදීම කරන්න යම් ප්‍රතිකාර තියෙනවද? ඒ පිළිබඳව කතා කරලා ඔබතුමාට මොන වගේ අදහසක්ද කියන්න තියෙනවා. එතකොට දැන් අපි දැන් මුල් අවස්ථාවේ දැන් පළවෙනි සැරේමත් නම් ඔබගේ දරුවාට හතිය හැදෙන්නේ ඇත්තටම කරන්න පුළුවන් හොඳම දේ තමයි බබාව ඉක්මනට රෝහලකට අරගෙන ගිහිල්ලා වෛද්‍යවරයෙක් ළවා බබාව පරීක්ෂා කර ගැනීම. නමුත් දැන් ගොඩක් හතිය තියෙන දෙමාපියෝ දන්නවනේ දරුවාට කලින් හතිය හැදිලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ හොස්පිටල් එකේ මොනවද කරලා තියෙන්නේ. ඒතර ඒ වගේ කෙනෙක්ගෙන් අපිට පුළුවන් දෙමාපියන්ට බොහොම හොඳින් බබාව නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට අපි බබාට සමහරක් අට ඉන්හෙල් ඖෂධ ලබා දෙනවා වෙන්න පුළුවන් ගෙදරකින් පාවිච්චි කරන්න. එතකොට අපිට පුළුවන් ඉන්හෙල් ඖෂධය දීලා බබාගේ ඒ කියන්නේ බබාගේ ඇත්තටම කියන්නේ ගොඩක් හුස්ම ගන්නම අපහසුතාවයක් වැඩි වෙනවා නම් එහෙම නැත්නම් බබාට කතා කරගන්න බැරුව යනවා නම් එහෙම නැත්නම් බබාට නෝමල් විදිහට ආහාර ගන්න බැරුව යනවා නම් ඒ වගේ තත්වයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම බබාව රෝහලකට අරන් යන එක තමයි කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ හතිය වගේ රෝගී තත්වයක් තියෙන දරුවෙක් ඉද්දී දෙමව්පිය වගකීමක් තියෙනව නේද? ඒ දරුවාත් එක්ක ගැවසෙන පිරිස දැනුවත් කර තියෙන එකත් අනිවාර්යයෙන්ම ඉදුනේ. ඔව්. එතකොට දැන් දරුවාත් එක්ක ගැවසෙන පිරිස තමයි ගොඩක් වෙලාවට දැන් ගෙදර ඉන්නවා නම් දරුවාගේ දෙමව්පියෝ ආච්චි සීයා සහෝදර සහෝදරියෝ. ඒ වගේම දැන් දරුවා පාසල් යනවා නම් පාසලේ ගුරුතුමිය හෝ ගුරුතුමා. ඒගොල්ල තමයි ගොඩක් වෙලාවට දරුවාත් එක්ක ගැවසෙන කට්ටිය. දැන් හතියේ තියෙන වැදගත් දේ තමයි හතියට වෙලාවක් නැහැ. සමහරක් වෙලාවට අපි නොහිතන වෙලාවක එක සැරේම හතිය එන්න පුළුවන්. දැන් අපි කලින් කිව්වට පාන්දරට වැඩි දෙයට වැඩි කිව්වට සමහරක් වෙලාවට බබා දැන් හිතන්නකෝ ඉස්කෝලේදී මොකක් හරි ක්‍රීඩාවකට සහභාගී වුණායි කියලා. එතකොට එක සැරේම මේකෙන් හතියක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ස්විමින් ගියන් පස්සේ සමහරක් පේරන්ට්ස්ලා කියනවා හතිය එන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක අපි ඉතා වැදගත් මේ ඉන්හේල් එක ළඟ තියා ගන්න එක ඉන්හෙලක ළඟ තියාගෙන අපිට පුළුවන් ඒ බබාට ඒ අවශ්‍යතා ඒ අවස්ථාවට සහභාගී කරවීම අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් අපි කීයටවත් ඔය කියන්නේ දැන් වෛද්‍යවරු විදිහට උපදෙස් දෙන්නේ බබාව ස්විමින් යවන්න එපා. එහෙම නැත්නම් බබාව ඉස්කෝලේ ස්පෝර්ට්ස් වලට යවන්න එපා. එහෙම නැත්නම් බබාව සෝෂල් ඒ කියන්නේ මේ මොනවද උත්සව අවස්ථා වලට යවන්න එපා. මොකද ඒක ගිහිල්ලා අයිස්ක්‍රීම් කෑවම හරි නැත්නම් ඩාන්ස් කරාම හරි මොනවා හරි කරාම හතියෙයි. එහෙම කියලා උපදෙස් දෙන්නේ නැහැ ඇත්තටම. අපි දැන් අපි හතියප කියන එකෙත් අර අපි කලින් පීනස වලද කිව්වා වගේම අපි බබාට දරුවාට පුළුවන් තරම් සාමාන්‍ය ජීවිතයක් ලබා දීම තමයි කරන්නේ. හන්ද අපි අර ඉන්හේල කියන කියන තියෙන දුරුමත දුරු කරලා ඉන්හේල කියන්නේ ඇත්තටම බබාගේ ඒ කියන්නේ දරුවට සාමාන්‍ය විදිහට ජීවත් වෙන උපකාර කරන උදව්වක් උපකාරයක් කියලා හිතාගෙන ඒක පාවිච්චි කරා නම් එතකොට මේ ගැටලුවක් වෙන්නේ නැහැ ඇත්තටම. දැන් ගොඩක් අය බයයිනේ ගොඩක් දෙමව්පියෝ බයයි මේ ඉන්හෙල පාවිච්චි කරන්න. අපේ දරුවට දිගටම මේ ඇදුම තත්ත්වයවත් නැත්නම් හතිය තත්ත්වය තියනවාද? සමාජයේ මොන වගේ දේවල් හිතයිද? ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවනේ. ඇත්තටම මේ හතිය කියන ලෙඩේට මේ ඉන්හෙල විතරද ඖෂධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් වෙනත් ප්‍රතිකාර තියනවාද? ඔව්. ඔවින්දනේ ඒකත් ඉතා වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි ඉන්හෙල දුන්නාම අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඖෂධයේ කෙලින්ම පෙනහළු වලට ලබා දීම. මොකද බබාගේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ පෙනහළු වල හුස්ම ගන්න අවහිරතාවයේ තියෙන පෙනහළේ. අපි බොන බේත් පාවිච්චි කරොත් මොකද වෙන්නේ? ඒක මුලින්ම ආහාර මාර්ගයට ගිහිල්ලා එතනින් රුධිරයට උරාගෙන ඊට පස්සේ තමයි පෙනහළට යන්නේ. ඒ කියන්නේ අපි වැඩි සාන්ද්‍රණයක් වැඩි බේත් ප්‍රමාණයක් බොන්න ඕනේ අපිට ඕන කරන ගුණය ලබා ගන්න. ඉතින් ඒක හන්දා එතකොට ඒ කියන්නේ අතුරු ආබාධත් වැඩි වෙනවා. අපි බොන බේත් ගොඩක් බොනවා කියන්නේ බේත් වල අතුරු ආබාධ ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒක හන්දා අපි හරි ක්‍රමයට හරි ටෙක්නික් එක පාවිච්චි කරලා ඉන්හේල් එක ලබා ගන්නවා නම් බේත් වල අතුරු ආබාධ ගොඩාක් අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම සාර්ථක භාවයත් ඉතාම වැඩි. ඔව්. දැන් සමහර විට දරුවෙක් ඉන්න පුළුවන් වෛද්‍යතුමනි, දැන් මේ අසනීප කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ, රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. නමුත් එකපාරටම මේ හතිය හැදෙනවා. මේක හතිය කියන ලෙඩේ රෝගී තත්ත්වයක්ද නැත්නම් වෙනත් රෝගී තත්ත්වයක්ද?
ඔව් ඉන්දිරිල. එතකොට දැන් මේ 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 වගේ දරුවෝ දැන් අපි දැන් අපි දැන් හතිය ගොඩක් වෙලාට අපි කියනවා ඇඳුම කියලා කිව්වොත් එම් ඇඳුම. එතෙන් ඒ වගේ දරුවෙක් ගත්තොත් එහෙම ඒ වගේ දරුවෙක්ගේ සමහරක් අඩ පවුලේ දෙමාපියෝ කාට හරි හතිය තත්වයක් හෝ පීනස් තත්වයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ජානමය හේතුන් බලපානවද? සමහරක් වෙලාට දැන් අපි ඔකට කියනවා মালටි ෆැක්ටෝරියල් කියලා ජාන විතරක්ම නෙමෙයි ජාන සහ පාරිසරික සාධක දෙකම එකතු වෙලා තමයි දරුවෙක්ට හතිය හැදෙන්න පුළුවන්. ඉතින් ඒක හන්දා ඒක ඒ කියන්නේ ඒක ඇත්තටම ජානවලම ප්‍රශ්නයක් එහෙම කියලා අපි කියන්නේ නැහැ. ඇත්තටම උපදෙස් දෙද්දී ඒක සාමාන්‍ය තත්වයක්. අපි ගොඩක්ම ඒක අපි ඇත්තටම කතා කරන්නේ පාලනය කරගන්න එක ගැන. අපි කතා කරේ මේ හතිය සමහර දරුවන්ට හැදෙන්න පුළුවන් මේ කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැතුව කියන කාරණේ ගැන. එතකොට දැන් මේ දරුව කොටාසය ඒගොල්ලන්ගේ පවුලේ සායනක ඉතිහාසයක් ගොඩක් වෙලාවට නැහැ. හතිය තියෙන කෙනෙක් පවුලේ හොයාගන්න නැහැ. ඒ වගේම තමයි ඒ දරුවන්ගේ දැන් අපි කලින් මාස 3කට කලින් හතිය හැදිලා තියෙනව වෙන්න පුළුවන්. දැන් හතිය හැදිලා තියෙනව වෙන්න පුළුවන්. ඒ අතර කාලය ගත්තොත් මේ දරුවෝ සම්පූර්ණයෙන් නිරෝගී. ඒ කියන්නේ රෑට කැස්ස තියෙනවා හෝ එහෙම නැත්නම් ඒගොල්ලන් සීතල කෑම ගත්තොත් එහෙම නැත්නම් මොකක් හරි එක්සර්සයිස් එකක් ෆිසිකල් ට්‍රේනින් එකක් කරොත් හතිය එන්නේ නැති කට්ටිය. එතකොට ඒ ළමයින්ගේ තත්වය ඇත්තටම ඇදුම තත්වයක් නෙමෙයි. ඇදුම හෝ අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන හතිය තත්වයක් නෙමෙයි. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන වෛරල් වීස් කියලා. එහෙම නැත්නම් වෛරස් එකක් හැදුනෙන් පස්සේ ඇතිවන හතියක්. එතකොට ඒ දරුවෝ ඇත්තටම මේ ලොකු වෙනකොට හෝ ඒගොල්ලන්ගේ අනාගතයේදී හතිය හැදෙන්න කියලා කිසිම අවධානමක් නැහැ. හතිය නැති දරුවොත් එක්ක සංසන්දනය කරලා බැලුවොත්. එතකොට ඒ වගේ තත්වයක් නම් තියෙන ඇත්තටම දෙමාපියෝ කිසිම මේ බියක් ඇති කරගන්න ඕනේ නැහැ. වෛරල් වීස් එකක් කියන එක සාමාන්‍ය වෛරස් ආසාදනයක් ඇති වුණාම එන හතිය තත්වයක්. ඒකේ ප්‍රතිකාරත් ඇදම වලට දෙන ප්‍රතිකාරම තමයි අපි ලබා දෙන්නේ. නමුත් ඒක අර අනාගතයට යාමේ කිසිම අවධානමක් නැහැ. ඔව් ඉතින් අපි කතා කරේ ළමා පේනස සහ හතිය පිළිබඳව. ඉතින් හතිය ගැන තවත් කතා බහ කරනවා නම් වෛද්‍යතුමනි, මේ හතිය කියන දේ කුඩා දරුවන්ගේ පාලනය කරන්න දෙමව්පියන්ගේ වගකීම මොකක්ද? ඔව් දෙමාපියන්ගේ වගකීම තමයි ඉඳුනේ. අපි පීනසේ වගේම තමයි හතිය කියන රෝග තත්ත්වයත් අපි ඊටාම වැදගත් දේ තමයි ඖෂධ ලබා ගන්නව වගේම ඊටා වැදගත් රෝගේ පාලනය කර ගැනීම. ඒ කියන්නේ අපි හරියට තේරුම් ගන්න ඕනේ දරුවෙගේ හතිය ඇති වෙන්න හේතු වෙන අවදානන් සාධක මොනවද කියලා. එතකොට අවදානන් සාධක දැන් අපි කලින් කිව්වා වගේ පීනස වලට තියෙන අවදානන් සාධක තමයි ගොඩක් වෙලාවට හතියට තියෙන්නේ. එතකොට උදාහරණ විදිහට අපි ගත්තොත් සමහරක් සීතල කෑම වර්ග. ඒ වගේම තමයි වෛරස් ආසාදන. ඒ වගේම නොයකුත් දූවිලි වෙන්න පුළුවන්, සිකරට් දුම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි දර පාවිච්චි කළ වෙනවා නම් ඒ දුමාරයක් වෙන්න පුළුවන්. ඒ වගේ නොයකුත් ඩස්ට් පිරිසිදුකම් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුරතල් සතෙක්ගේ මවිල් වෙන්න පුළුවන්. ඒ වගේ සමහරක් වෙලාවට ඒ කියන්නේ හොඳට පිරිසිදුව ඉන්න දරුවන්ටත් හතිය හැදෙන්න පුළුවන්. පිරිසිදුව හිටියටම ඇත්තටම සමහරක් වෙලාවට අපිට හතිය පාලනය කරගන්නත් බෑ. දැන් උදාහරණයක් විදිහට මල් රේණුවක් හන්දනම් හැදෙන්නේ ඇත්තටම ඉතින් ඒ දරුවා කොච්චර පිරිසිදුවා කොච්චර උත්සාහ කරත් පිරිසිදුව තියලා ඔක්කොම පිරිසිදුව හිටියට ඇත්තටම මේ දරුවට හතිය හැදෙන්නත් පුළුවන්. එතකොට අපි අර හරියටම තේරුම් ගන්න ඕනේ මගේ දරුවට හතිය හැදෙන්නේ මොන දෙයින්ද කියලා. සමහරක් වෙලාවට අපි ඒක තේරුම් ගන්න එක චුට්ටක් ලේසිත් නැහැ ඇත්තටම. නමුත් අපි ඒක තේරුම් ගත්තොත් තේරුම් අරගෙන ඒ තමන්ගේ දරුවට හතියේන සාධක අසාත්මික ද්‍රව්‍ය පුළුවන් තරම් දරුවත් එක්ක ගැටෙන එක පාලනය කරගත්තොත් ඇත්තටම හතිය ලේසියෙන් ඖෂධ අවමයක් පාවිච්චි කරලා පාලනය කරගන්න පුළුවන්. ඔව් අවසන් වශයෙන් ඔබතුමන්ට මොකද්ද කියන්න තියෙන්නේ මේ හතිය සහ පීනස් රෝගේ වළක්වා ගන්න කුඩා කාලයේ දරුවෙක්ට මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන්? ඉතා වැදගත් ප්‍රශ්නයක් ඉදිරියෙන්. එතකොට දැන් අපි දැන් ගත්තොත් එහෙම හතිය වළක්වා ගැනීම ගත්තොත් අනාගතයේදී දරුවෙක්ට හතිය වළක්ව ගැනීමකට අපි එකක් කියනවා මව්කිරි ලබා දීම. අපි හැම වෙලෙම මව්කිරි දෙන එක ප්‍රමෝට් කරනවනේ දෙමාපියන්ගේ. එතකොට මව්කිරි දීම මගින් ගොඩක් වෙලාවට පසුකාලීන මාස 6ක් යනකම් අනිවාර්ය ලෙසම මව්කිරි විතරක් දෙන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා දරුවගේ අනාගතයේදී හතිය හෝ පීනස වගේ තත්වයන් එන එක වළක්ව ගන්න එක. ඒ අරුණහම අනිත් දේවල් අපි දැන් අපි කලින් කතා කරපු දේවල්ම තමයි මොනෝhari අසාත්මිකතා ද්‍රව්‍ය තියෙනවා නම් ඒවට පුළුවන් තරම් බබාව නිරාවරණය කරගන්න එක. දැන් අපි මම අර කලින් කිව්වා වගේ මම එකකින් අදහස් කරන්නේ නැහැ දරුවා සම්පූර්ණයෙන්ම මේ අයින් කරලා ඒවෙන් අයින් කරලා ඔක්කොම ඇක්ටිවිටීස් වලින් අයින් කරලා මේ තියෙන එක නෙමෙයි. දැන් මව් කුස තුලදීත් මොනෝhari ක්‍රියාවලින් සිදු කරන්න ඕනද මේ වගේ රෝගී තත්ත්වවලට?
එහෙම ඇත්තටම දැන් අපි දැන් ඔය පරීක්ෂණ වලින් හොයාගෙන තිනවා දරුවාගේ උපත් බර දැන් අඩු අඩු බරක් ඇතුව ඉපදුනොත් එහෙම සමහරක් වෙලාවට ඒ දරුවන්ට අනාගතයේදී නෝමල් බරක් තියෙන දරුවෙක්ට සාපේක්ෂව හතිය ඇතිීමේ අවදානමක් තියෙනවා ඒ වගේ තත්ත්වයක් තියෙනවා ඒ වගේම තමයි පවුලේ අයට සායනික ඉතිහාසයක් තියෙනවා නම් හතිය පීනස එක්සීමා වගේ තත්ත්ව ඒ වගේ දේවල් ඉතින් අපිට ඇත්තටම සමහරක් දේවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් සමහරක් දේවල් කන්ට්‍රෝල් කරන්න ටිකක් අමාරුයි ඉතින් ඒක හන්ද අපි ඇත්තටම ගොඩක් महानसि करांडोने महानसी उदवांडोने अभी पालने पुलवा देवल हरियट पालने करने के ओ इतन मंगे प्रेक्षक विशेष दिमापी अंत मे कुडा धरवान पिल बंधव यम नट हिमक मे रोगी तत्वन पिल बंधव अवबोधया क्लबे नती कि विश्वास करना इतन अपित्य कत्व सिद्धि ने पिल बंधव कथाभाकरा तूने लमा रोग पिल बंद विशेषज्ञ वैद्य खाविंद दयासी वैद्य तुम बहुमत विस्तूति अपित्यक मे कथाभा टेकतुना शुभ दवस किल प्रार्थना करना आई भवन शुभ दवस ඔය ඉතින් ඒ වගේම මේ විශේෂාංගෙන් අපි අද දවසේදී සමුගන්න සූදානම් වෙන්නේ හැබැයි රැඳිලා ඉන්න ආදරණීය ජීවිතයත් එක්කම තවත් විශේෂාංගයක් ඔබ වෙනුවෙන් සූදානම් වෙන්න පවතිනවා රැඳිලා ඉන්න මේ ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.